ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමාක් දැන් මේ වෙනකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ වෘත්තීය සමಿತಿ වැඩ කරන ජනතාව මර්ධනය කරන්න තමයි මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනලා තියෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අරගෙන ඒ ණය එන ගේන දවසේ රතිඤ්ඤාපත්තු කරලා කිරිබත් කාලා මේ රටේ ජනතාවට සම්පූර්ණයෙන්ම විශාල පරිවර්තනයක් ඇති කරනවා කියලා විශාල ප්‍රචාරයක් ගෙනිනවා. නමුත් මේ ණය මේක ණයක්. දැන්ටමත් බිලියන 53ක් තියෙන ණය මුදල තව බිලියන 3කින් වැඩි වෙන එකයි වෙන්නේ. එතකොට දැන් මේක කවදාද ගෙවන්න වෙනවා. දැන් එතකොට මේ තත්ත්වය තුළ මේක ණයක්. එතෙන් මේ ණයෙන් මේ සිවිල් ප්ලස් විසඳන්න බෑ. ඒක නිසා මෙරට වැඩ කරන ජනතාව තමයි ඉස්සරහට ආවිල්ලා කෑ ගන්නෙ. වැඩ කරන ජනතාව තමයි සංවිධානය වෙන්නේ. වැඩ කරන ජනතාව තමයි පඩි ඉල්ලන්නේ. දැන් මේක මර්ධනය කරන්න තමයි ආණ්ඩුව මේ ප්‍රතිසස්ස පනත ගෙනලා තියෙන්නේ. ලංකා ගුරු සංගමයට අපි දැන් මේ වෙන විටත් ඒ සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාමාර්ගය ගන්න සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවායි කියන කාරණාව අපි මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා දැන් මේකෙදි විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත 1979 ගෙනාවේ මේ ගෙනාපු දායි නම් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි කළේ උතුරේ ජනතාව වෙනුවෙන්. එතකොට දැන් මේ ඒ පනත පාවිච්චි කරපෙලා අපිට මතකයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගේනකොට ඒ එවකට ජනපු අධිකරණ ඇමති දේවනායකම් පවා කිව්වේ මේක ගේන්නේ නිශ්චිතවම දෙමළ ජනතාවට කියලා. දැන් එතකොට දැන් ඒගොල්ලන්ට ගෙනාවම සමහර වෙලාවට දකුණ මේ සම්බන්ධ කිසිදයක් කතා කළේ නැහැ. කිසිම දෙයක් කිව්වේ නැහැ. මේක තමයි ඒක ප්‍රධාන ප්‍රශ්නයක් මේක. එතකොට දැන් ඊළඟට අපි දැක්ක විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දකුණට ආවේ කවද්ද? විශේෂයෙන් අපි දන්නවා 1984 දෙනියායේදී ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරකදී අත්අඩංගුවට ගත්ත 24 දිනේකට විරුද්ධව තමයි මුලින්ම දකුණේ සිංහල අය වෙනුවෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි කළේ. එයයි වෙන්නේ පාවිච්චි කළ මුලින්ම මේ අවස්ථාවේ. එතන ඉඳන් අපි දැක්ක 88 දිගටම දිගින් දිගටම දකුණේ දෙමළ ජනතාවට දකුණේ සිංහල ජනතාවට විරුද්ධව තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දිගින් දිගටම පරිහරණය වුණේ. මේක බරපතල ප්‍රශ්නයක්. එතකොට දැන් ඒක ඊට පස්සේ අපි දැක්ක ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත නැවත දෙමළ ජනතාවට ක්‍රියාත්මක වුණාම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් පීඩාවටපත් වෙච්ච අයත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගෙනියන්න කියලා රජයට ආශිර්වාද කළා. සම්පූර්ණ ත්‍රස්තවාදී පනත වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්න බල කරා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවෙන් පෙනී හිටියා. ඒ තමයි වුණේ. ඊළඟ අපි දැක්ක දැන් ඊළඟට මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඒ දෙමළ ජනතාවට රීව නැවත පරිහරණය කළා. ඊළඟට දැන් මුස්ලිම් ජනතාවට රීව පරිහරණය වුණා. ඒ අවස්ථාවේදීත් සියලු දෙනා මේ ගැන කතා කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට හෝ ප්‍රතිදර්ශ පනතට විරුද්ධ වෙන අය මුලින්ම මේ පනත මුලින් ඉඳන් ආපු කාලේ තමන් කරපු ඇසිරීම පිළිබඳවත් නැවත විමර්ශනයක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. මොකද මේ ආණ්ඩුව පනත් ගේන්නේ පැහැදිලිවම තමන්ගේ අවශ්‍යතාවලට. ඒ අවශ්‍යතාවලට ගේනකොට අපි මොකටද ආණ්ඩු වෙනුවෙන් පෙනී හිටින්නේ? ඒකට අපි දැක්ක දිගින් දිගටම පෙනී හිටීම තමයි එහෙම වුනේ. ඊට පස්සේ තමයි දැන් අපි දන්නවා මේ වෙනුවට ඔක්කොමල්ලා එක්කව වෙලා මේකට විරෝධය පළ කරලා විශේෂයෙන්ම වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දැත්තේ රැඳුම් බාරයට ගත්තට පස්සේ තමයි විශාල විරෝධයක් දක්ුණෙන් ආවේ. දැන් ඒ වගේ විරෝධයක් තමයි එතන ආවේ. දැන් එතකොට දැන් මේක තමයි වෙලා තියෙන්නේ. දැන් මේකේ තියෙන භයානක පැත්තක් තියෙනවා. ඒ භයානක පැත්ත තමයි ත්‍රස්තවාදයේ කුමක්ද කියලා අර්ථ නිරූපණය කරන්නේ කවුද? රජය. දැන් රජය තමයි මොකද ත්‍රස්තවාදී කියලා කියන්නේ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අනපනත් ක්‍රියාත්මක කරන්න ත්‍රස්තවාදී කියන එක අර්ථ නිරූපණය කරන්නේ රජය. කාලයක් දෙමළ ජනතාවට විරුද්ධ ත්‍රස්තවාදී. කාලයක් දකුණේ තරුණයන්ට විරුද්ධ ත්‍රස්තවාදී. කාලයක් මුස්ලිම් ජනතාවට විරුද්ධ ත්‍රස්තවාදී. දැන් වෘත්තීය සමಿತಿ අරගල කරුවන් ත්‍රස්තවාදීලට නම් කරලා තියෙන්නේ. දැන් මේ අර්ථ නිරූපකයා කවුද? රජය. එතකොට අපි ආන රජයෙන් රජයට එවැනි බලයක් කොහෙන්ද ලැබුණේ? දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනමතයක් නැති නායකයෙක්. මේ රටේ ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කරපු නායකයෙක්. ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ප්‍රතික්ෂේප කරපු නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. ඒ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ පස්සදොරේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පෝට්ටුවේ 134 ඡන්දෙන් ඉඳගෙන ඔහු නිර්වචනය කරනවා දැන් ත්‍රස්තවාදය කියලා කියන්නේ මොකක්ද? මේ අරගල, ඒ කියන්නේ ජනතාවගෙන නැගී සිටින් මේවා තමයි ත්‍රස්තවාදී. ඉතින් මේක තමයි ඇත්ත විහිළුව. ඉතින් අපි කියනවා දැන් මේම ත්‍රස්තවාදී අර්ථ නිරූපණය කරන්න රජයට ඉඩ දෙන්න බෑ. මේ අපි දන්නවා මේ වකවානුව තුළ විශේෂයෙන්ම විශාල ආර්ථික අර්බුදයක් මේ තියෙන. ජනතාවට ජීවත් වෙන්න බෑ. 5000කින් විතර තෙල් මේ ගෑස් වැඩි කරලා 1000කින් අඩු කරනවා. මොකද්ද මේ විහිළුව? එතන මේ ජනතාව ගෑස් නිලංකාර කරන්න, ජනතාව රවට්ටන්න
විවිධාකාර මොන උපයෝග මොන ක්‍රියාමාර්ග ගත්තත් අපි දන්නවා ජනතාව නැගිටින එක වළක්වන්න බෑ. ඒක නිසා තමයි මගේ ප්‍රතිත්‍රස්තමනත් ගේන්නේ. අපි ඉඩ දෙන්නේ නැහැ මේකට. මොකද අපි එදත් රස්වාදී වැලකී පනත විරුද්ධයි අදත් මේ ප්‍රතිත්‍රස්තමනත් විරුද්ධයි. අපි දැක්ක සමහර රාජිනවන සංවිධාන වල අය මේ ප්‍රතිත්‍රස්තමනත් ගේන්න ඕනේ කියලා ලාන්ටුල කඩේ ගිහිල්ලා ඉන්නේ. අපි ඇයි ගහනවා? ඔගොල්ලෝ මොකද කියන්නේ මේ ප්‍රතිත්‍රස්තමනත් ගැන? දැන් මේකේ පැහැදිලියම අද වෘත්තීය සමිති පමණක් නෙමෙයි වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රචාරයක් කරන මේ මාධ්‍යට වුණත් පුළුවන් ත්‍රස්වාදී වැලක්කේ පනත යටතේ ක්‍රියාත්මක වෙන්න. ඇයි ඒක ප්‍රචාරය කරන්න ලැබ්බෑ මේ පනත ගන්න? ඒක නිසා මේක භයානක ප්‍රවණතාවයක්. ඒක නිසා අපි පැහැදිලියම කියනවා මේක අපි පරාජය කළ යුතුයි. අපි නීතියානුකූලව පරාජය කරන්නත් කටයුතු කරනවා. පොළවෙහිත් පරාජය කරන්න කටයුතු කරනවා කියලා අපි පැහැදිලියව කියන්න කැමතියි. उत्तरपत्र आरंभ नियमित फेब्रवरी मासी विशीदे मे उपेल विभाग मे आवृद्धि विभाग मे आंडे वेरदीन गी आवृद्धि विभाग मे आवृद्धि विशीदेणी मे अगेम पटंगा නමුත් අපි දැක්කා ඒ වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන ඔවුන් උත්තරපත්‍ර ඇගීම් ක්‍රියාවලියෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අරන් තියෙන්නේ. ඔවුන්ට ඒක ගැනීමේ අයිතියක් තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ. ආණ්ඩුවේ වගකීම තමයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සමග සාකච්ඡා කරන එක මේ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්. මොකද උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගීමේදී ප්‍රධාන කාර්යභාරයක් කරන්නේ කවුද? උසස් පෙළ ප්‍රධාන කාර්යභාරයක් කරන්නේ මේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු. උත්තරපත්‍ර ඇගීම් කටයුතු වල ප්‍රධාන කාර්යභාරයක් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු තමයි කරන්නේ. ඒක විශ්වවිද්‍යාල ආචාර්යවරු තමයි මේ උත්තරපත්‍ර පරීක්ෂණ ක්‍රියාවලියේ මූලික කාර්යභාරය කරන්නේ. ඒතකොට ඔවුන් ඒ ක්‍රියාවලිය කරන නිසා තමයි උසස් පෙළ විභාගයට වටිනාකමක් ලැබිලා තියෙන්නේ ලංකාවේ. ඒක නිසා ඔවුන්ගේ මේ අරගලයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඕනේ. දෙවනි කාරණාව තමයි උසස් පෙළ විභාගයට ආයතුම් කරන ගුරුවරු ප්‍රමාණාත්මකව ආයතුම් කරලා නැහැ. 19000ක් ඉන්නෝ අවශ්‍ය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පරීක්ෂණය කරන්න. එතකොට මේ 19000න් ප්‍රමාණවත් පිරිසක් ආයතුම් කරලා නැත්තේ මේ මුදල ප්‍රමාණවත් නැහැ කියලා තමයි ගුරුවරු ආයතුම් කරේ නැත්තේ. ඒකට සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දැම රුපියල් 3000ක දීමනාවක් ලබා දෙන්න කියලා මේ උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය කර ගුරුවරුන්ට දෙන්න දෛනික දීමනාව මේ අනුමත කරලා තියෙද්දි ඒ දෛනික දීමනාව දැන් රුපියල් 2000 අනුමත කරලා තියෙන්නේ. ඒක නිසා ප්‍රමාණවත් ගුරුවරු ආයතුම් කරලා නැහැ. අපි කාටවත් යම් කිසි විදියක අපහාස කරනවා නෙමෙයි. ඔබ දන්නවා අපි කවුරුත් සාමාන්‍ය මේසන් බාස් කෙනෙකුට වුණා දවසකට ඔවුන්ගේ දීමනාව රුපියල් 3000කටත් වැඩි. ඉතින් මේ දැන් ඒ වගේ දෙවැනි තත්වයක බුද්ධිමය ශ්‍රමයක් කරන මේ උසස් පෙළ උත්තරපත්‍ර ඇගීම් කරන ගුරුවරයෙකුට රුපියල් 3000 කෙනෙක් සාමාන්‍ය ගාණක් නෙවෙයි ඒක. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න උන අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන් අපිට අපිත් එක්ක සඳහන් කළේ ඔවුන් වෙනත් දින දීමනා අරගෙන මේක දෙන්න කටයුතු කරනවා කියන එක තමයි කිව්වේ. ඉතින් එවැනි කටයුත්තක් කරලා මේ කටයුත්ත ආරම්භ කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මේ කටයුත්ත ආරම්භ කරන්නේ නැතුව වෙන වෙන පාර්ශ්වයන්ට බැනලා විභාග කල්යනවා මේ සියලු දේවල් වෙනවයි කියලා කතා කරනවා. ඉතින් විභාග කල්යනයක බලක්ව ගන්න ඕනේ. අපිත් පැහැදිලිවම කියනවා මොකද මේ ඊළඟට එන්න තියෙන සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාන්‍ය පෙළ විභාගෙත් ගියවුරුදේ සැඹරල පවත්වන්න තිබෙන විභාගයක්. ඒක නිසා ආණ්ඩුව වගකීමක් යට අරගෙන විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනත් එක්ක සාකච්ඡා කරලා වගේම වෙනත් පාර්ශ්වයක ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් ඔබ සඳහන් කරා වගේ විවිධ පාර්ශ්ව විවිධ ඉල්ලීම් කරනවා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් ඒ අයට අයිතියක් තියෙන ඕන එකක් කියාගන්න. ඉතින් අපි දන්නවා ඒගොල්ලෝ අපේ අරගලේ වෙලාවෙත් එක එක ඒවා කිව්වා. නමුත් ගුරුවරු විදුහල්පතිවරු ගුරුදල් සම්දානෙත් එක තමයි කටයුතු වල ඉන්නේ. අපි පැහැදිලිවම වර්ජන ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා නැහැ. අපි පැහැදිලිව කියන්නේ එකක් තමයි මේ දීමනාව ලබා නොදීම තුළ ගුරුවරු ආය ප්‍රමාණවත්ව තමන් ආයතුම් කරලා නැහැ. ඒක නිසා ඒකට විසඳුමක් ලබා දීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් මේ ගුරුවරු මේ විභාග සඳහා මේ වර්ජනය නොකර දින්නේ කියන්නේ මේ ප්‍රමාණවත් මුදල් නැති නිසා මේ ඉදිරිපත් වෙන්නේ නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ? පැහැදිලිවම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය කියන්නේ. ගුරුවරු ප්‍රමාණවත් මුදල ප්‍රමාණවත් නැති නිසා අයදුම් නොකර ඉන්නේ. දැන් මේක ඇවිල්ලා තමන් කැමති අය අයදුම් කරන්න ඕනේ මේ මම උසස් පෙළ උත්තරපත්‍ර නිරීක්ෂණේ සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ප්‍රමාණාත්මක අයදුම් කරලා නැහැ. ඒතකොට අයදුම් කිරීමේදී අපිත් මැදිහත් වෙලා කතා කරා
මේ සඳහා රුපියල් 3000ක දීමනාවක් අපි දෛනික දීමනාවක් ගෙවන්න අධ්‍යාපන මාතෘකාවට එකඟ වුණාට දීලා තියෙන 2000යි. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ඒක 3000ක දෛනික දීමනාවක් කළොත් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ඒක නිසා එවැනි ක්‍රියාමාර්ගයකට යන්න කියලා අපි කියනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්ක කතා කරලා මේ තීරණයක් ගන්න බලහත්කාරයෙන් කිරීම හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු නැතිව මේ කාර්ය කිරීම හෝ නොකළ යුතුයි කියලායි අපි කියන්නේ. මොකද ඔවුන් මේකට අනිවාර්ය සාධකයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නම ඕනේ. මොකද ඔවුන් තමයි කන්ට්‍රෝල් මාකින් කරන්නේ අනිවාර්යෙන් ඔවුන් ඉන්න ඕනේ. නැත්නම් ඔබතුමා මේ කියලා නැහැ නේ ඔබතුමාගේ සම්මේ නිලධාර මේ සමාජිකයන්ට මේකට ඉදිරිපත් වෙන්න එපා කියලා ඔබතුමා කියලා නැහැ. පැහැදිලිවම අපි වෙන සාවරේ තමයි ගුරුවරුන් සාවරේ. ගුරුවරු මේක ස්වේච්ඡාවෙන් කරන ක්‍රියාවලියක්. මේ ස්වේච්ඡාවෙන් කරන ක්‍රියාවලියට ප්‍රමාණවත්ව දීමනාවක් දැම ගුරුවරු ආයුධම් කරයි. ආයුධම් කිරීමේ අවස්ථා ගන්නවකදී දික්කලාට ප්‍රමාණවත් ආයුධම් කියත්ත ආවේ නැහැ. ඒව දැනගත්තට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ක්‍රියාත්මක වීම ඔවුන්ගේ වගකීමක්. ඔබතුමාගේ වත්කම් කොච්චරක් විතරද දැන් සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක්ගේ වත්කම් තියෙනවා ඕන කෙනෙක්ගේ. දැන් අපි ගත්තොත් දැන් මගේ බඩක් තියෙන පඩියක් තියෙනවා. රස්සාවක් කරන පඩියක් හම්බ වෙනවා. ඒතකොට දැන් ඕන කෙනෙක්ගේ පඩි තියෙනවා. ඉතින් දැන් මිනිස්සුන්ගේ වත්කම් කියන එක මේ එකිනෙකා අනුව වෙනස්. ඉතින් මොකද දැන් ඔක ඇහුවා ඔයා? නෑ මම කියන්නේ දැන් වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් දරකම් ප්‍රකාශ ගන්නද කියලා මනුෂ්‍ය නානච්චාර ඇමතුමා දැන් මේ අලුතෙන් කම්කරුණී පනත ගේන වෙලාවේ ඒක සංශෝධනය කරන්න මේ යොමු වෙලා ඉන්නවා. දැන් වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් දරකම් අනිවාර්යෙන් ගන්න ඕන. නෑ මම කියන්නේ දැන් මේ අපි කවුරුත් ඉන්නේ ට්‍රාන්ස්ෆර් අපි ඉන්නේ විනිවිද භාවයක් තියෙන ලෝකෙක. අපි පාරදුෂ්‍ය භාවය කියන එක වැදගත්. ඉතින් මේ රටේ රාජ්‍ය සේවකියොත් සාමාන්‍යයෙන් තමන්ගේ වත්කම් බැරකම් ගැන ප්‍රකාශයක් තියෙන්න ඕනේ. මොනවද රජයේ සේවයට ආවම ඒගොල්ලෝ මොනවද වත්කම් කියලා දැනගන්න ඕනේ. ඒක සාමාන්‍ය නීතියක්. ඉතින් ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ මොකද්ද කරන්නේ? මේ කරන්නේ වෘත්තීය සමිති නායක මහා ව්‍යාපාරිකයෝ කියලා පොඩි රූපයක් හදන්න යන්නේ. අපි ආනෝ. අපි කැමති ඕන අපි පාරදුෂ්‍යව ජීවත් වෙන්න. අපි කැමති මේ ට්‍රාන්ස්පරන්සි එක තියාගන්න. අපි කැමති අපි කවුද කියලා රටේ ජනතාව දැනගන්න. මේ වෘත්තීය සමිති නායකයෝ කියන්නේ මේ අමුතු සත්ත්වලෝකයෙන් ආපු අය නෙමෙයිනේ. ඒගොල්ලන්ටත් පුළුවන් මේ අවත්කම් බැරකම් මේ සියල්ල මොනවද කියලා වෙන්නන්න. මොකද අවංකව ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ කවුද? එතකොට මේ කතා මේව හානාය කවුද? මනුෂ්‍ය නායකකාර කරලා දිනනද ඔය කාරණාව? මේ රටේ මොන ඇමතිද ඇමතිවරයාද මේ කාරණාව කරලා තියෙන්නේ? දැන් මේගොල්ලෝ අවංකද මේ ප්‍රශ්නේදී? අපි දන්න සම්පූර්ණ ව්‍යාපාරිකයෝ කූට ලෙස මුදල් ලම්බ කරන්න රාජපක්ෂ පාලනය තුළ අපි දන්නවා අල්ලස දූෂණය කරේ මුකටද? මුදල් ලම්බ කරන්න. සල්ලි කොහෙන්ද ආවේ කිව්වම රාජපක්ෂ පවුලේ මොකද්ද කිව්වේ? ඩේසි ආච්චිට මැණික් මල්ලක් දීලා ගිල්ල කියලා. ඕ වගේ කිව්වේ. හරිද? එතකොට එහෙම කියපු අය අදහන වෘත්තීය සමිති වල වෘත්තීය සමිති නිලධාරීන්ගේ මොකද වත්කම් බැරකම් දෙනවද කියලා. ඔව්. මොකටද බය වෙන්නේ? මොකටද බය වෙන්නේ මේ වට? ඒක නිසා මේව ඇවිල්ලා මේ නිකන් හුදු ප්‍රචාරක ව්‍යාපෘති. මොකද මේ රටේ ජනතාවගේ පෙරගමන් කරුවෝ බවට අද පත් වෙලා ඉන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරේ. රටේ ජනතාව අද මේ ආණ්ඩුවෙන් වෙන පීඩාවන්ට එරෙහිව ජනතාවට ඒ පීඩාවට එරෙහිව කරන අරගලවල ඉස්සරහින් ඉන්නේ කවුද? වෘත්තීය සමිති නායකයෝ. ඒක නිසා ඒ නායකත්වය ඇල්ලු කරන්න ඔවුන්ව මර්ධනය කරන්න එක පැත්තකින් ප්‍රතිදස්ස පනත ගේනවා, අනිත් පැත්තෙන් මෙවැනි කතා පතුරවනවා. මේ මොනවා කළත් ආණ්ඩුවේ උපාය මාර්ගය සාර්ථක වෙන්නේ නැහැ කියලා අපි කියන්න කැමතියි. හැබැයි ඔහොම කියනවා මේ දැන් වෘත්තීය සමිති ඒ ඔක්කොම දේවල් කරනවලු, නමුත් ඉස්කෝල වල ගිහිල්ලා උගන්වලා නැහැලු කියලා. ඒ කාට කිව්වද කියන්නත් දැන් නැහැ. එතුමා එහෙම කියනවා. දැන් ඔය මේ ඔබතුමාලා NGO වලින් INGO වලින් ගෙන මුදල් ලැබෙනවද? දැන් පහදිලිවම කියන්න ඕනේ ගුරු වෘත්තීය සමිති අපි ලංකා ගුරු සංගමයේ ගත්තොත් ලංකා ගුරු සංගමයේ සමාජිකයෝ ඉන්නවා. සමාජික මුදලක් තියෙනවා. ඒ සමාජික මුදල මේකට අඩත්තු වෙනවා. එච්චරයි. ඉතින් ඒක ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් කෙනෙකු දැන් මේ ලෑස්ති වෙන්නේ මොකද්ද? පෞගිය කාලෙත් ඔවැනි චෝදනා එල්ල කරා. ඩයස්පෝරාව කිව්වා, කොටි සංවිධානය කිව්වා. විවිධ චෝදනා කරනවා. ඇයි ඒ? කතා කරන නිසා. කතා කිරීම මර්ධනය කරන තමයි ඕවගේ දේවල් කියන්නේ. ඕවගේ දේවල් වලින් අපේ කටවල් වහන්නත් බෑ, අපේ ක්‍රියාකාරීත්වය යටපත් කරන්නත් බෑ කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ජනවරමක් නැති ජනතාවට අවශ්‍ය දේවල් නොකරන ජනතාව මර්ධනය කරන ප්‍රතිසස්ස පනතක් ගේන ආණ්ඩුවකින් සුබවාදී කම්කරු පනතක් එයිද කියලා විශ්වාස කරන්නේ නැහැ. මේ කම්කරු පනත් සංශෝධනය කරන්නේ
සම්පූර්ණයෙන්ම මේ රටේ පාලකයින්ට අවශ්‍ය ආකාරයෙන් එවැනි තනි මතයකින් මේ කම්කරු පනත් සංවර්ධන මේ වෙනස් කරන්න බෑ මේ රටේ වෘත්තීය සමිති ආඥා පනත 1935 ආවේ 35 දා වරින් වර සංශෝධනයට ආඥා පනතක් මේ තියෙන්නේ කම්කරු නීති සංශෝධනය වෙනවා නම් ඒ වෘත්තීය සමිති වල ඒ වෘත්තිකයන්ගේ සාකච්ඡාවකින් වෙන්න ඕනේ රජීව වමනාවට එක කරන්න අපි කිසිලෙසින් ඉඩ දෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕනේ ප්‍රශ්න අහන්න අත්තරම දැන් ඔය දැන් කොරෝනාත් එක්ක අරේ මේ කොහොම වෙලා මේ ළමයින් පොඩි පීඩනයකින් නැහැ මේ ඉතින් ඒ නිසා ඔබතුමාලට ඔක සාධනීය විදිහට හිතලා ඔය ළමයින්ගේ ඔය ප්‍රශ්නේ විසඳන්න බැහැ අපි කොරෝනා තත්ත්වය තුල ආණ්ඩුව ළමයින්ට සාධාරණ කිටිකොල්ලේ නැහැ ඉතින් ඔන්ලයින් කලේ ඔන්ලයින් ලින් 135 ළමයි හිටියේ එතකොට දැන් දිගින් දිගටම අපි වලපු දේ තමයි ආණ්ඩුවේ කිසිම වුණාවක් තිබ්බේ නැහැ ළමයින්ගේ අධ්‍යාපනය දෙන්න. දැන් වුණත් අපි දන්නවා පාසල් නිවාඩු ලබා දුන්නා 27 වෙනිදා. නව පාසල් වාර 27 පටන් ගත්තා 4 නිවාඩු දුන්නා 17 ඉස්කෝලේ පටන් ගන්නවා. අද වෙනකන් දෙමව්පියන්ට පොත් ගන්න සල්ලි නැහැ. මොකද්ද දීලා තියෙන විසඳුම ආණ්ඩුව? ළමයින්ගේ ළමයි සම්බන්ධ ළමයින්ට පෙළ පොත් ටික දීලා නැහැ සම්පූර්ණයෙන්ම. ළමයින්ගේ නිල ඇඳුම් දෙන්න දීලා නැහැ. ඒව කරලා නැහැ. ඒව ගැන කතා කරන්නේ අපි. ඉතින් ඒක නිසා අපි ළමයින්ගේ පැත්තෙන් තමයි අපි හැමදාම ඉන්නේ. ඒක නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ මේ සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳන්න කියන කාරණාව අපි පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්